පසුගියදා පැවැත්වුණු දෙර්ණලක් සම්මාන උළෙලේදී මෙතෙක් සම්මාන උළෙලකදී සිදු නොවුණු විශේෂ සිදුවීමක් සිදු වුණා. ඒ මවක සහ දියණියක් එකම සිනමා පටයක් වෙනුවෙන් දායක වී සම්මානයට පාත්‍ර වීමයි. ඒ සමිතා මුදුන්කොටුව සහ කාවින්ද්‍යා අධිකාරී. ඒ පිළිබඳව සමිතා කියන්නේ මෙවන් කතාවක්. මුලින්ම ලැබුණු සම්මානයට අපගෙන් උණුසුම් සුබ පැතුම්. බොහොම ස්තුතියි. සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව මේ නේද? දන්නා තරමින් ලෝකයේම පළමු වතාවට දියණිය වෙනුවෙන් මවක් ගීත ගායනා කර සම්මානයට පාත්‍ර වන්නේ දුවගේ පළමු රංගනය. අප දෙදෙනාටම එකම වේදිකාවේදී සම්මානය හිමිවීම ගැන සතුටුයි. විශේෂයෙන්ම දුවට ලැබුණු සම්මානය ගැන පුදුමාකාර සතුටක් තියෙන්නේ. සම්මානයට පාත්‍ර වූ සිනමාපටය ගැන සිහිපත් කරමු. ජයන්ත චන්දශ්‍රී අධ්‍යක්ෂණය කළ ගරසර්ප සිනමාපටය වෙනුවෙන් කාවින්ද්‍යා පෙනී සිටින ගීතමේ ජවනිකාවකට මාහා බාච ගායනා කළ හැම දෙයක් පෙනේ එක දෙයක් ලෙස ගීතයට තමයි ජනප්‍රියතම සිනමා ගීතය ලෙස සම්මාන ලැබුවේ. කාවින්ද්‍යාට ගරසර්ප සිනමාපටයට කළ රංගනය වෙනුවෙන් නැගී එන නිළිය ලෙස ජූරියේ සම්මානය හිමි වුණා. ඔබ සම්මාන උළෙලේදී පැවසුවා මේ ඔබේ පළමු සම්මානය කියලා. හිතාගන්න බෑ නේද? නමුත් ඒක තමයි ඇත්ත. මීට පෙර කීප අවස්ථාවකදීම සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. නමුත් සම්මාන ලැබුණේ නෑ. මම කලාවට එන්නේ 88 වසරේදී. ඒ කාලේ රූපවාහිනී සංස්ථාව මගින් පැවැත් වූ තරගයකින් ප්‍රථමයා වී රටවල් 100 ගාණක් සහභාගී වූ දැවැන්ත වේදිකාවකට නගින්න අවස්ථාව ලැබුණා. ඒ ඇරෙන්න කිසිම සම්මානයක් හෝ අවස්ථාවක් මීට පෙර ලැබිලා නෑ. කලාවට පැමිණ දශක 3ක් පහු කළා නේද? මං කලාවට එන්නේ ගායිකාවක් ලෙසින් 88 වසරදී සිනාබිපෙනා මේ වසන්තයේ ගීතය ගායනා කරමින්. ඒ 1988දී ඒ වන විට මං පාසල් සිසුවියක්. වයස 16දී ඉලාබාලතම විශාරද උපාධිය මම ලබා ගන්නවා. මා ඉරපායා ගීතය ගායනා කළේ පාසල් යන කාලයේදී. මුළු ලංකාවම එදා සිට අද දක්වා ඒ ගීතයට එක වගේම ආදරය කරනවා. ඒ ආදරය අදත් හෙටත් එක වගේයි. ඒ නිසා සම්මාන නොලැබුණා කියලා කිසිම දුකක් නැහැ. කවදා හෝ දියණිය රංගන ශිල්පිනියක් වෙයි කියලා හිතුවද? කොහෙත්ම නැහැ. කාවින්ද්‍යා ඉපදෙන්න ඉන්නකොට කවදාරි යව ෆයිලට් කෙනෙක් කරනවා කියලා තමයි මගේ හිතේ තිබුණේ. එයා ලොකු වෙන්න මට බයක් දැනුණා එවැනි වෘත්තියකට දුවව යොමු කරන්න. පසුව මම තීරණය කළා අදුවට කැමති වෘත්තියක් තෝරගන්න ඉඩ දෙනවා කියලා. එයාම තමයි කලාව තෝරගත්තේ. ඒ ගැන සතුටුයි. මොකද දුව රංගනයේ පමණක් නෙවෙයි ගායනයේ නර්තනයත් හොඳට ප්‍රගුණ කර තිබෙනවා. දිගටම දියණිය වෙනුවෙන් ගීත ගායනා කරන්නද බලාපොරොත්තුව. දුව වෙනුවෙන් හැමදාම වුණත් ගී කියන්න කැමති. මේ දවස්වල විකාශනය වෙන සක්කරන් ටෙලිනාටියේ දුව වෙනුවෙන් ගීතයක් ගායනා කරනවා. මං හිතනවා කාවින්ද්‍යාට මගේ හඬ හොඳින් ගැලපෙනවා කියලා. ඔබව පසුගිය කාලයේ පුරාම දුටුවේ රියලිටි වැඩසටහන්වල විනිසුරුවරියක් ලෙසින්. එවැනි දෙයට සම්බන්ධ වෙන්නේ කිසියම් හේතුවක් නිසාද? මම හැමදාමත් නවකයන් වෙනුවෙන් ගීත ගායනා කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් ඔවුන් ඇගීමටත් කැමති ගායිකාවක්. මම කැමති අපේ සංගීත ශාස්ත්‍රයට දක්ෂ වෙනවට. ඒ අය අපේ කලාවට අත්‍යවශ්‍යයි. රියලිටි වැඩසටහන් වලට සහභාගි වීමෙන් ඒ අයට ශාස්ත්‍රයට පිවිසෙන්න අත දීමට ලැබෙන ඉඩ ප්‍රස්ථා වැඩි. ඒ නිසයි මම කැමැත්තෙන් රියලිටි විනිසුරුවරියක් ලෙස පෙනී සිටින්නේ. එළමෙන අගෝස්තුවේ පටන් ගන්නා දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියලිටියේ විනිසුරුවරියක් ලෙසිනුත් සහභාගි වෙනවා. දුව වගේම දවසක පුතත් කලාවට එයිද? මම හිතන්නේ පුතා කලාවට නෙවෙයි ක්‍රිකට් වලට එයි. දැනටමත් ඔහු ජයසූරිය අකඩමියේ ක්‍රිකට් පුහුණුව ලබනවා. පුතා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා. දරුවන්ගේ අනාගතය ගැන මවක් විදියට දකින හීන කොතිකුත් ඇති නේද? හීන නම් ගොඩයි. මම මගේ දරුවෝ දෙන්නව හැදුවේ හොඳ විදියට. ඒ දෙන්නම් මට දෙවියන්ගෙන් ලැබුණු දායාද කියලායි මම හිතන්නේ. අම්මා කෙනෙක් විදියට මම තරම් සතුටින් ඉන්න අම්මෙක් තවත් නැතුව ඇති. ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ? අද මම මෙතන ඉන්නේ මගේ අම්මා තාත්තා සහ මට ආදරය කරන රසික රසිකාවියන් නිසායි. ඒ ආදරේම මගේ දියණියටත් අද ලැබිලා තියෙනවා. මම වගේම මගේ දියණියත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් කරයි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.